පින්වත්නි අපිට මේ ටිකේම හම්බ වෙනවා සමහරක් දරුවන්ට එන විවාහ කඩාකප්පල්ලේ යනවා තාත්තගේ හැසිරීම ගැන දැනගෙන එන විවාහ කඩාකප්පල්ලේ යනවා අම්මගේ හැසිරීම ගැන දැනගෙන මොකද දරුවෙක් කසාද බඳින්න එනවා නම් කවුරු හරි ඒ දරුවගේ ඥාති මිත්‍රාදීන් වටාපිටාව හොයලා බලනවා කොහොමද පසුබිම කියලා අම්මයි තාත්තයි දෙන්න නරක චරිතයත් එක්ක කියලා දැනගත්තොත් කවදාවත් දරුවට යහපතක් වෙනවද නැහැ ඒකෙන් දරුවාට විපතක් වෙනවා මේ ටික හොඳට සිහියට නංවා ගත්තොත් කිසිම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කාම මිත්‍යාචාරයකට හිත නැඹුරු කරන්නේ නැහැ ඉන්වත්නි දරුවෙක් ලැබෙනවා කියලා කියන්නේ අම්මෙකුට තාත්තෙකුට දරුවා කෙරෙහි ජීවිතය කැපවලා තියෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ සතුට නෙමෙයි අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ සතුට දරුවාගේ සැනසෙල්ල එහෙම නෙමෙයිද මේ අම්මලා එහෙම නෙමෙයිද එහෙම තමයි ඕන අම්මෙක් ඕන තාත්තෙක් දරුවා වෙනුවෙන් කැප වෙන්නේ අද මොකද්ද දරුවා ලබනවා උගන්නන එක විතරයි ලොකු මහපංකම අනිත් එක පැත්තකට දාලා දරුවාගේ යහපත පැත්තකට දාලා දරුවාගේ ගුණධර්ම පැත්තකට දාලා දරුවාගේ ආශිර්වාදේ දරුවාගේ නම්බුව පැත්තකට දාලා අම්මල තාත්තලා හිතුවක්කාර ලෙස හැසිරෙනවා නම් එතකොට කවදාවත් සහනයක් වෙයිද එන්නත්නි දරුවෝ ටිකක් ලොකු වෙනකොට අම්මව තාත්තව දොට්ට ඇදලා දානවා කිසි සැකයක් නැහැ අද එහෙම වෙලා තියෙනවා මොකද අම්මගේ තාත්තගේ ගරුත්වය රැකෙන විදිහට දරුවා ජීවත් වෙනවා දරුවා අම්මයි තාත්තයි දරුවා කෙරෙහි යොමු වෙනවා නම් අන්න එතකොට දරුවා දන්නවා අම්මයි තාත්තයි මේ වගේ දෙන්නේ කියලා සක්කාමෙන් කාම මිත්‍යාචාරයෙන් වළකිනවා ඒ වගේම බොරු කීමෙන් වළකිනවා කවදාවත් අනුන්ව මුලා කරන්නේ නැහැ මොකද තමා කැමතිද අනුන්ව තමාව අනුන් මුලා කරනවට නෑ එහෙනම් සමාජ අයිතියක් නැහැ අනික් අය මුලා කරන්නට. සිහියෙන් නොවලින් හිතන්න. බුදුහාමුදුරු දේශනා කරන්නේ බොරු කියනවා විහිළුවටවත් බොරු කියනවා නම් ඒ තැනත්තාට කරන්න බැරි අපරාධයක් නැහැ කියලා. ඇයි බොරු කියන තැනත්තාට ක්‍රමක්‍රමයෙන් පාපයට තියෙන විලිබිය නැති වෙනවා. නැති වෙච්චාම අනිත් ඕන එකක් කරන්නට පුළුවන්. සුරාපානය, මත්පැන් වීම. බලන්න මත්පැන් වීමෙන් වෙන හානිය කොච්චරද කියලා කියනවා නම් ඔය අපේ තාත්තලගේ මත්පැන් බීම නිසා තාත්තල විතරක් නෙමෙයි අම්මලත් ක්‍රමක්‍රමයෙන් අබ්බෙහිවිගෙන එනවා දැන් ඔය මත්පැන් බීම නිසා මුළු ජාතියක්ම වෙනසෙනවා විග්‍රහ කළ දෙන්න කාලයක් නැත ඔබ බොහෝ දේවල් විග්‍රහ කළ දෙන්න තියෙනවා මේ උත්සව සම්බන්ධයෙන් නමුත් දැනගන්නට මත්පැන් බීම නිසා වැඩි කල් මේ සිංහල ජාතිය පවතින්නේ නැහැ අම්මලත් විශේෂයෙන්ම තාත්තල ගැන කියන්න ඕනේ තාත්තලගේ මත්පැන් බීම නිසා මේක අහගෙන ඉන්න මේක මේ ශ්‍රවණය කරන හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම ඒ වගේම පිරිමි කියන නාමයෙන් ඉන්නවා නම් කවුරු හරි පොඩ්ඩක් දැනගන්න ඔය ඇත්තන්ගේ දුම් මත්පැන් පානය මුළු ජාතියම වඳ කරන තත්ත්වයක් අනාගතයේදී ඇති වෙනවා කියලා ඒ කාරණේ හේතු කොටගෙන ඊගාවට බලන්න දැන් මේවා සම්බන්ධ වෙලා ගිහිල්ලා උත්සව තියෙනවා මොනවද ඔය ඇත්ත පවත්වන උත්සව ඉස්ලාම මගුලනේ මගුලුත් එක එක ආකාරයට තියෙනවනේ උපන්දින මංගල්‍යයක් තියෙනවා උපන්දින උත්සවය කියලා පාත් කරනවානේ පුංචි දරුවන්ට ඊගාවට තියෙනවා වැඩි විය පැමිණීමේ මංගල්‍යය තියෙනවා ඊගාවට කරකාර බඳලා දෙන එකේ මංගල්‍යය තියෙනවා ඊගාට ඔය එක ආකාරයක උත්සව තමයි ජාතික උත්සව කියලා තියෙනවා මොකක්ද ජාතික උත්සව නත්තල් උත්සව එක ආගමික නත්තල් උත්සව ආදී උත්සව තියෙනවා වෙසක් උත්සව ආදී උත්සව තියෙනවා ආගමික උත්සව ඊගාවට ජාතික වශයෙන් තියෙනවා සිංහල අලුත් අවුරුදු උත්සව වගේ උත්සව තියෙනවා දැන් මේ උත්සව ගැන අපි කල්පනා කරලා බලමු පොඩ්ඩක් මොකද උත්සවයක් කියන්නේ උත්සවයක් කියන්නේ මනසේ අහිංසක වින්දනයක් ලැබලා සතුට වෙන අවස්ථාවක් නේද උත්සව කියලා කියන්නේ දැන් බලන්න අපි හිතමු ඉස්සෙල්ලම දරුවෙකුගේ උපන්දිනේ. දරුවෙකුගේ උපන්දිනයකට උත්සවයක් ගන්නවා. මොකද උපන්දිනයක් කියන්නේ? යම් දවසක දරුවා මව්කුසේ පිළිසිඳ ගත්තා. එතන ඉඳන් දරුවා මව්කුසේ වැඩිලා බිහි වුණා. අම්මගේ කුසෙන් දරුවා බිහි වෙච්චහම ඒ දරුවා වෙනුවෙන් අම්මයි තාත්තයි දෙන්න සතුටටපත් වෙනවද? අප්‍රමාණ සතුටටපත් වෙනවා. පින්වත්නි, ඒ සතුට මහා පුදුම සතුටක් බුදුදහමේ දක්වන ආකාරයට.
අම්මගේ තාත්තගේ දෙන්නගේ දරු සෙනෙහස ගැන කියන්නේ. අම්මගේ තාත්තගේ සිවිය විදගෙන මස් විදගෙන නහර විදගෙන ඇට විදගෙන ගිහිලා මේ ආදී වශයෙන් ඇට මිදුළු වලත් සැපී සිටිනවා කියලා. ඒ දරු සෙනෙහස. අර තාත්තව මරවපු අජාසත් රජුරවන්ටත් තමන්ට දරුවෙක් ඉපදුනා කියලා අහපු වෙලාවේ ඒ ඇති වෙච්ච හැඟීම අනුව තමයි හිතුවේ අනේ මගේ තාත්තටත් මාව ඉපදිච්ච වෙලාවේ මේ වගේ හැඟීමක් මේ වගේ දරු සෙනෙහසක් ඇති වෙන්නේ නැති නේද කියලා. ඒ වගේ දරු සෙනෙහසක් ඇති වෙනවා. ඇති වෙලා ඒ දරුවාට අවුරුද්දක් ගත වුණා කියලා කියනකොට අම්මට තාත්තට ලොකු සතුටක්. දුක් මහන්සි වෙලා රෑ නිදි මරාගෙන හදලා වඩලා අවුරුද්දක් ගියා කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද? ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය සිහිපත් කරනවා. කොහොමද ජයග්‍රහණය සිහිපත් කරන්නේ? හොඳයි, අවුරුද්දක් ගෙවුණා. ළමයාට මොකද වුනේ? ළමයා ලොකු වෙනවා කියන්නේ ඉපදුනා නම් මොකද වෙන්නේ ඊගාවට? ඉපදුනා නම් මොකද වෙන්නේ? උපන් හැම දිනාටම මොකද වෙන්නේ? මැරෙනවා. උපන් හැම දිනාම මැරෙනවා. උපන් හැම දිනාම මැරෙනවා. කොයි වෙලාවෙ මැරෙයිද කියලා නම් දන්නේ නැහැ. ඉපදිච්ච ගමනුත් මැරෙනවානේ. අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලත් මැරෙනවා. අවුරුදු දෙකෙන් තුනෙනුත් මැරිලා යනවා. අවුරුදු 7 8 10 12 25 30 ඔය කොයි වෙලාවෙ හරි මැරෙනවා. වළක්වන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ළමයා ඉපදිලා ක්‍රමක්‍රමයෙන් යන්නේ කොතෙන්ද? මරණය දක්වා. අවුරුද්දකින් මරණයට ලං වුණා. නමුත් ප්‍රසජන වශයෙන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිත ගත කරන කාමයන් ඇලුම් කරන කෙනෙක් වශයෙන් දරුවට අවුරුද්දක් ගත වුණා කියන එකේ අපි සතුට වෙනවා. හොඳයි, ඒක වැරද්දක් නැහැ කියමු. සතුට වෙන ආකාරය දිහා බලන්නකො. දැන් දරුවාට අර ඉපදිලා අවුරුද්දක් ගත වුණා කියන්නේ දරුවා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් වලට තමයි ළමයා ආසන්න වෙන්නේ. ඒතර ළමයාව මේවටම තල්ලු කරනවද? අනේ මේ ළමයාට මේවා හිමි නොවේවා කියලා ආශිර්වාදයක් කරනවද? මේවා හිමි නොවන තත්ත්වයට ළමයාට ආදර්ශමත් වෙනවද? මොකද්ද කරන්න ඕනේ? ආදර්ශමත් වෙන්න ඕනේ. ඒ ආදර්ශමත් වීමත් නම් අම්මා තාත්තා දෙන්න කල්පනාකාරීව වැඩ කරන්න ඕනේ. දැන් දරුවාගේ උපන්දිනයට කරන දේවල් දිහා බැලුවොත් එහෙම කොහොමද දරුවාට ආදර්ශයක්ද? නෑ, දරුවාට මහා සාපයක් කරනවා. අම්මලා තාත්තලා දරුවා වෙනුවෙන් ගන්න උපන්දින උත්සව බොහෝ විටම දරුවාට සාපයක්. අම්මා තාත්තා දන්නේ නෑ අම්මා තාත්තා දෙන්නම සාප කරන්නේ දරුවාට. ගෙදරට එන එන හැම එක්කෙනාම දරුවාට සාප කළායි ගෙදරින් පිට වෙන්නේ. කෙලින්ම සාපේ නෙමෙයි, වක්කව සාප කරනවා. ඒ අතර දරුවට ආශිර්වාද කරන අම්මලා තාත්තලා ඉන්නව නැත්තේ නෑ. පින්වත්නි බලන්න උත්සවේ වරද්ද ගත්ත හැටි. දරුවා වෙනුවෙන් උපන්දින උත්සවයක් තියෙනවා. ඒ උත්සවයට සහභාගී වෙන ඇත්තන්ට නැතුවම බැරි සංග්‍රහය මොකද්ද? මත්පැන්. දැන් මත්පැන් පානය කරනවා දරුවගේ උපන්දින වෙනුවෙන් කවුද? තාත්තත් හොඳට බෝතලෙන් දාගෙන වක්කර ගන්නවා. ඊගාවට අනිත් අනිත් වෙන නෑදෑයොත් ඔක්කොම ওই දේවල් කරනවා. ඊගාවට දරුවට පේන්නේ නැද්ද? දරුවට පේනවා මේ හැම දෙයක්ම. දරුවට පේනවා, දරුවා බලාගෙන ඉන්නවා. තාත්තල වැරදි වැඩ කරනවද? තාත්තල වැරදි වැඩ කරනවද? නැහැ, තාත්තල හොඳ වැඩ කරන්නේ. ඉතින් අරක දකිනකොට දරුවා දන්නව නේද මේ තාත්තා හොඳ වැඩක් කරන්නේ කියලා? දරුවා වරද්දෙන් වළක්වන්න පුළන්ද? නැහැ, කවදාවත් දරුවා අරක ආදර්ශයට ගන්නවමයි ඒ දරුවා. ඒක නවතින්නේ නැහැ. ඉදාවට බලන්න, දැන් එන ඇත්තත් ඔක්කොම මත්පැන් බොනවා. මත්පැන් බීලා මේ විදිහට කතා කරන්නේ එතකොට හොඳ දේවල්ද? මත්පැන් බොමින් සිටිවිලි හොඳ දේවල්ද? හැසිරීම හොඳද? නෑ. පින්වත්නි, ඒ ආකාරයෙන් ටිකක් එහාට යන ඊර්ෂ්‍යාව එතන හට ගන්නවා. අර ගෙදර හොඳට වටා පිටාව තියෙනවා නම්, අර ළමයාට හොඳට යමක් අන්දලා තියෙනවා නම්, ඕක දිහා බලලා ෂෝක් කියලා කිව්වට ඇතුළත නම් ෂෝක් නෑ. හා, ඇතුළත වෙනින් ආකාරයක්. ප්‍රසජන ගතිය. ඒක ස්වභාවය. ඉතින් අව ඔක්කොම කළා අන්තිමට ළමයාට කියනවා හැපි බර්ත්ඩේ ටු යූ කියලා කෑ ගහලා යනවා. හදවතින් ආවද? චාරිත්‍රයක්, වචනෙට විතරයි සීමා වුණේ. නමුත් අර කන බොන වෙලාවල් වලදී
අර කරන අර අර යන ක්‍රියාදාමය තුලින් කවදාවත් පිරිසුදු මනසක් ඇති වෙන්නේ නැහැ. චේතනාව කර්මය කියලා කියන්නේ පිරිසුදු මනස මිසක් පිට වෙන වචනයවත් කරන අනිත් දේවලුත් නෙමෙයි. ඒත් අර ඇත්තන් අර ආශිර්වාද කරන්නේ හොඳ හිතින්ද? කියයි අපි හොඳ හිතින් තමයි සෙත් පතන්නේ කියලා. නමුත් කට ගන්න බීගෙන ඕපාදූප කතා කර කර දැන් කාන්තාව ওই අවස්ථාවේදී එකතුනොත් මොකද කරන්නේ? ඕපාදූප වහන් කතා කරන්නේ. ආරයාගේ විත්ති, මෙයාගේ විත්ති ඔවා කතා කරගෙන ඉඳලා අන්තිමට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඕවා තමයි පතුරවන්නේ. සමහර දිනෙකට මේක විෂම වෙන්න පුළුවන්. ටිකක් හිත නරක් වෙන්න පුළුවන් මෙහෙම කියනකට. මම මේ ඔක්කොම ගැනත් නෙමෙයි කියන්නේ. මේ කියන්නේ සමාජයේ බහුලව තියෙන දේ ගැනයි මේ කියන්නේ. මේට වෙනස් ආකාරයෙන් හොඳ ආකාරයට සිද්ධ වෙන තැනුත් තියෙනවා නැත්නම් නෑ. නමුත් බලන්නට අර හැම දෙයක්ම තුලින් අර පරිසරය දැන් එතන ආවනම් ඒ උත්සවයට 50 දෙනෙක්. ඒ 50 දෙනාගේම ශරීර තුලින් නික්මෙන රශ්මි ධාරාව, ශරීරයන්ගෙන් නික්මෙන රශ්මි ධාරාව. මේ අපි හැම දෙනාගේම ශරීරවලින් එක්තරා රශ්මි ධාරාවක් නිකුත් වෙනවා. ඕන වෙලාවක අපේ සිත දුර්වල වෙනකොට ඒ රශ්මි ධාරාව එක විදියක්. අපේ සිත මධ්‍යස්ථ වෙනකොට ඒ රශ්මි ධාරාව තව විදියක්. අපේ සිත රාගයෙන් රත් වෙච්ච වෙලාවට ඒ රශ්මි ධාරාව තවත් විදියක්. තරහ ගිය වෙලාවට තවත් විදියක්. හිත පිරිසිදු වෙච්ච වෙලාවට තවත් විදියක්. ආලෝකයේ වශයෙන් වෙනස් වෙනවා, ශක්තිය වශයෙන් වෙනස් වෙනවා. දැන් අර gedara 50 දෙනාගෙන්ම නික්මෙන රශ්මි ධාරාව අර ගේ ඇතුළට පිරිසිදු වේවද? නෑ, අපිරිසිදු රශ්මි ධාරාවක්. කවුරු එල්ල කළද මේ රැස් වෙලා තියෙන්නේ? අර අහිංසක දරුවා එල්ල කළා මේ රැස් වෙලා තියෙන්නේ. අර රශ්මි ධාරාව ඔක්කොම කාටද එල්ල වෙන්නේ? අර අහිංසක දරුවට. අන්න ඒකයි කිව්වේ දරුවට සාපයක් කියලා මේක. ඊට වැඩි හොඳ ආශිර්වාදයක් තියෙනවා. ආශිර්වාදය කියලා කියන්නේ පිරිසිදු සිතින් කරන සෙත් පැතීමක්. සිත පිරිසිදුයි කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ චේතන. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් යුක්ත නැහැ පිරිසිදුයි සිත. ඒවා අඩු කරගෙන ඒ අතර කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මේවා ඉදිරිපත් වෙනවා. මෙසේ ඉදිරිපත් කරගෙන හොඳ ගුණ ධර්ම ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඥානවන්ත අම්මල තාත්තල ස්වභාවය දන්නවනම් මොකද කරන්නේ? අනේ ජීවිතේ මොකද වෙන්නේ? අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ. කාලය ගෙවිල යනවා ක්‍රමක්‍රමයෙන්. දිවා රාත්‍රී ඉක්ම යනවා. වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති. අනේ මේ ළමයාගේ ආයුෂයයි මේ ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්නේ. ළමයාට ආශිර්වාදයක් ලබා දෙන්න ඕනේ කියලා ඔන්න හිත පිරිසිදු කරන කුසල කර්මයක යෙදෙනවා. මොනවාද හිත පිරිසිදු කරන කුසල කර්මය? පන්සලකට අරන් යනවා. අරන් ගිහිල්ලා හාමුදුරු කෙනෙක් ලව්වක් පිරිත් එකක් කියනවා. ආශිර්වාද ලබා දෙනවා. ඊගාවට ළමයා ලව්වා තව දෙයක් කරන්න පුළුවන්. ඔච්චර හොඳටම පාටියක් ඕනේ නම් අර ළමයාගේ වයසේ ඉන්න අනිත් දරුවෝ ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන අර ළමයා ලව්වා ඒ දරුවොත් එක්කලා සතුටු වෙන්නට යමක් කරන්නට තෑගි ටිකක් අරන් දීලා අර පුංචි දරුවන්ට තමන්ගේ දරුවා අතින් බෙදා දෙන්නේ තෑගි. මොකද සුහද වාසයක් දරුවාට පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරනවා සමාජයේ සතුටින් අනිත් එක්කලා, අනිත් අයත් එක්කලා ජීවත් වෙන්නට. අවශ්‍යද නැද්ද? මොන්න දරුවාට යහපත සිද්ධ කළා. උපන් දිනයක් දවසේ ඔබ වගේම තවත් පිරිසක් මේ සමාජයේ ඉන්නවා කියන එක දරුවගේ ඔළුවට දානවා. ඔබ වගේ සතුට වෙන්න කැමති තව පිරිසක් මේ සමාජයේ ඉන්නවා කියන එක ඔළුවට දානවා. ඒක හරි අවශ්‍යද? ඒ වගේම තව ටිකක් සල්ලි තියෙනවා නම් යෙදෙන්න පුළුවන් නම් ඔන්න අපිටම හාමුදුරු එක හාමුදුරු නමක් හරි සංඝයාගෙන් වඩම්මනවා ගෙදරට. ළඟම පන්සලට ගිහිල්ලා කියනවා ස්වාමීනි මගේ පුතාගේ උපන්දිනේනවා මට දානයක් දෙන්න ඕනේ පුතා වෙනුවෙන්. හාමුදුරු කෙනෙක් දෙන්නකෝ. ඔබ වහන්සේ වඩින්න කියන්න එපා. මට හාමුදුරු කෙනෙක් දෙන්නකෝ. එතකොට සංඝයාගෙන් හාමුදුරු කෙනෙක් කියලා ගත්ත ගමන් ඒක සංඝික දානයක් වෙනවා එක නමකට උනත්. ඔය ඇත්තන්ට බැරිද කරන්න? පුළුවන්. මහා සංඝික දානයක් ඒක. සිය නමක් වැඩම්මුවේ නැති වුණාට, දහ නමක් වැඩම්මුවේ නැති වුණාට, පස් හය නමක් වැඩම්මුවේ නැති වුණාට පන්සලට ගිහිල්ලා කියන්න මට සංඝයාගෙන් එක නමක් දෙන්න කියලා. අර සංඝයාගෙන් කියලා ඉල්ල ගන්න. සංඝයාගෙන් කියලා ඉල්ලනකොට ඒක සංඝිකයි. ඔබ වහන්සේ කියලා අරමුණු කරලා ඉල්ලන්න එපා. පෞද්ගලික කරලා ඉල්ලන්න එපා. එතකොට ඕනෑම දුප්පත් කෙනෙකුට බැරිද සංඝික දානයක් දෙන්න මාසෙකට සැරයක්? පුළුවන්.
ඒ සංඝික දානේ ආනිසංස සීමා කරන්න බෑ. හැබැයි ඒ ආනිසංස ලැබෙන්නත් නම්